ඔන්න අදත් වෙනද වගේම සිරුදිනාවම ගොඩාක් ආදරේ මගේච නල්ලිකට පිළිගන්නවා. අදමං යාලට කියල දෙන්නේ රස්සට වගේම නිවැරදිව කිරිතේකක් සහ පලේන්ටියක් හදන විදිහ ගොඩාක්තෙනෙක්ට මේවිඩියක වැදගත්වය කියලා හිතනවා ඒවගේ ගොඩාක්තෙනෙක් මට කමෙන්ට් කලා තිබුණ මෙවිඩියක දෙඉන්න කියලා අදා අපිපලමු වරදි ඇතුවා හරිම ක්‍රමයටට කොහොමද කිරිතේ එකක් සහ ප්‍රේන්ටියක් හදන්න කියලා. ඇ අපි මුලීම බලමු කිරිපිති වලින්කෝ හොඳ රසට කිරිතේක් හදාගන්න කියලා මොලින් මෝගලන්ට කිරිපිටිැනකේ ඇදික අන්්ඩෝනේ කිරිපිටි වරගනිදී දේශය කිරිපිටිමත උරගන්න. තැම්මම් මෙ වගේ වතරකක්ලි පේතියාගත්තා තේක රස්ස කරන්න ප්‍රධානම දේ තමයි වතරටික හොඳවට උතුරගණ්ඩෝනේ වතුරටික බාගට රත්තුනොත් එහෙම තේකේ රස්සනෑ එනිසා වතුරටික හොන්තට රත් කරගන්න. ඇැ මේ විදියට හොඳට වතුරට තිතුරලට පස්සයෝකොලක රණ්ඩෝනේ ඕකොල තේ හතන පානයට තේකොල දාගන්න අද මම එක්කෙනෙකොට ඇතිවෙන තමයි මේ තඒේක හදන්නේ එක්කෙනෙකොට හදනවනන් තේකොල තේහැඳදි තුනක්කගේ ඇති. නමු තෝකොල ගන්න තේකොලවල තිනක්ක හට ප්‍රමාණයන ඕකොල එක තීරණය කරන්න. තේකොළ තොරගනිඉදිත් හොඳ තේකොළ එකක් තෝරගන්න දැ මේ විදිහට තේකොලට දාගත්තර පස්ස ෝගොළල වතුරදාගන්න වතර කෝපයක් වගේ දාගන්න ඉළඟට මේ වගේ ඔකොළ තේහදන පාජනය පහගන්්ඩෝනේ වහල මේ තේකොලටි හොඳර තැම්බෙන්න්න තියන්න ඕනේ අඩුම වශයෙන් විනිඩි තුනක්වත් ඒකොලටි හොඳර තැම්බෙන්්ඩෝනේ එතකොට තමයි තඒකකොටක්ම රස්ස ද මේ වගේ වහලා අපේ විනාඩි තුනක් වගේ තියාගමෝ. ඒ වගේ මෝගලන්ටි කියන්න ඔකොල ඉංගුරු රසර කිරිතෙකක් ඔන්න කැමතිනම් ඔන්න මේ වෙලාවෙදේ ඉගුරු කෑන්ලක් තල කාටකට දාලා වහල තියාගන්න ැන් හොඳටම විනාඩි තුනක් හතරක් වගේ දකු තැම්රාට පස්සේ. ඕගොල කරන්නඕන මේ වගේ වෙනම කෝප්පයක් කරගෙන ඒකට පිටිය එකතු කරන්න මම එක්කනිෙකොට හතඇදදි පිටි හරිට මේස දෙකක් එකතු කරනවා. ඉළංඟිට සීනිවාගේ රස්සාන්නය එකතුකරගන්න පුළුවන්. මම සීනිි හරිට මේසන්දි එක්කයි භාගයක් වගේ එකතු කරගන්නවා. එකතු කලා සීනිසාහ පිරිික හොඳර කලවන් කරගන්න. ලඟට ඔොලො හටකින් ටික් දාලා හොදර කලවන් කරකන්න ඕෝනේ පිටියක ඉක්මනින් කැටිගහෙන්න්න පුළුවන් එනිසා කෙට නැවෙනකක් හොදර කලවන් කරගන්න. දැම් ඒගේ ඔගොල කලන්කරගත්තට පස්සේ ළඟට ඉතුරු කහට ික් එකතු කලා හොඳද්‍ර කලවන් කරකන්න? දැඟපේතේක හරි ැං ගලන්ට පොුවන් පිලිගන් වන්න මෙවගේේ කෝප්පට දාගනනිඉදි ලස්සනට පෙනැතියන්්ඩෝන එතකොට තමයි කිරිතේක ගොඩා ලස්සන ඕගලට පෙනවඇති හොඳ ලස්සන පාට තියෙනවා ඒවගේම තමයි මේ කිරිතයක කොඩා ්‍රස්සවත් ඕගොල කිරිතේක් හදනවන මේ විදියට හදල බලන්න. ඒ වගේ මෝගලන්ට කියන්න ඕගොල්ලන්ගේ කෙදට අමුත් එක්කාපොවෙලාවට ඔන්න හැමදාම දෙෙනන කිරිතයක නැත්ව කිරිතේකට පොඩි වෙනසක් කර ඕගලන්ට පිගන්න පොලුවන්. ඒට මේ විදි රෝගොල කිරිතයක හදාගෙන ඔනුවෙන්ම වැල්ලවලින් තෙහැදි පාගයක් අගේ එකතු කරන්න වැැල්ල එකතු කර හාම කිරිතේක කොටක් සොඳයි වගේ කොටක් රසවත් ඇත්ත්‍රම ගොඩක් දෙනෙක් ඇමැතිවෙයි ඔබල මේ විදිරත් ඒකක් හදල පිළිගන්නල පලන්න. ඊළඟට අපි පලමු ප්‍රශ්මිල් ක වලින්ක හොමද රසට වගේම ගුණට කිරිතේකක් හදාගන්න කියලා. අපිට මුොලින්ම් ඕන කරනවා ප්‍රශ්මිල් කෝප්පය ඉළඟට තේකොලවලින් තේහැදි හතරක් ඕනේ. ශමිල් ලි එකක්හ අද තෙකර ටික් වැඩිපුාරගන්න ඊළඟට ඉංගුරම වගේ කෑල්ලක් එනසැල් තුනක් කරාපනැටි තුන්නක් කුරුද මේ වගේ පොටිකෑල්ලක් ඕන කරනවා ඊළගට ඔගොල කරන්නඕන මේවගේ පාජනයක් ලිපේතියලා ඒ පාජනයට වත්‍රකෝප පාගයක් වගේ ගතු කරන්න දැන් මේ වත්‍රටික ඔගල හොඳදට රත්කරගණ්ඩෝනේ වතරටක රත්ත නතරය ඔගොළ කර්ඩෝන මේ වගේ වංගේඩියයට අපි ගත්ත කරද මුොංගු එනසල්සා ගුරුන්දූ ඉළඟට ඉඟුරු කෑල්ල මේ ඔක්කොමටික දාලා හොඳර පේස්්ටි එකක් වෙනකම් කොටාගන්න මං මේකට ගම්බිරි සට දෙකුත් එකතු කරන්නවා එතකට කොටක් හොඳ රසයක් තියෙනවා මෙමගේ හොඳර පේස්්ටි එකක් වෙනකං කොටාගන්න. ඊළඟට මෙ මේ විදිර වතරටක කුතුරදී ඔගලන්ට පොළුවන් අපි හදාගත පේස්්ි එක වත්තරකට දාගන්න දාලා හොඳර කලවන් කරගන්න අපි තකලටික්ත් දාගම තේකොටික තා අත්තරට පස තේකලටික හොඳට මේ වතුරක තම්බග්ඩ ෝනේ ඔබොල හොඳට මතුරටික උතුරන කම්ම තේකලොටික තම්බගන්න විනාඩි තුනක් වගේ හොඳත රත් කරගන්න. දැන් වේවිදියට ඒකලටි හොඳට ැබුණට පස් යෝකො ්‍රශ මිල්්ි එකතු කරන්න ෆ්‍රෂ් මිලක්්ටික එකතු කරට පස ලිපේ ෙදරටික් අඩු කරගන්න ෆ්‍රේෂ මිල්ටික එකතු කලා හරියටම විනාඩි දෙක් වගේ රත්කරගත්තම ඇති ගොඩාක් කලා රත්කරගන්න ඕෙ නෑ. මෙන්න මේකගේ හොඳවට රත්තුනනාට පස්සෙවන ලිපබහල ලියට අරගන්න දැන් අපි කෝප්පිට පෙරාගමෝ ඊළඟට ඔපළන්ගේ රස්සා අනුව සීනය එකතු කරන්න සේටික එකතු කළ හොඳද කලවන් කරගන්න ඇත්තේම මේ තේක ගොඩාක් සුවන්ඳයි මේ දවස්සල ගොඩාක්ම හොඳයි මේ තේක ප්‍රශක්ති කරනටත් ගොඩක් හොඳයි ඇතේම උනු ප්‍රශ්මි පොද්ති ගොඩක් එකෙන සෙම ඇති වෙනවා කියලා ඔන මේ කක්‍රමේ ොඩක් හොඳ විසුඳුම ගොඩාක් රසයි මේ තේක ගොඩක්ම සුවඳයි අනිවාරය මොන තේකක් හදනවනම් මේ විදිර තදල බලන්න ැන් අපි බලමු රසට වගේම පාටට කොහොමද ප්ලේටියක් හදන්න කියලා මුලින්ම කලින් වගේ වතරෙක් ලිපෙ තිලා වත ටික හොඳවට රත් කකරගන්න වතුර හොඳට රත්වෙන්්ඩෝනේ. එතකොට තමයි තේකොටික හොඳට තැම්බිලා හොඳරස්සයක් එන්නේ. දැම් ඒවිදියට වතටික හොඳට රතුවනාට පස්සේ ඔකුල කරණ්ඩෝනේ ප්ලේන්ටියයක් හදදි අනිවාර්යම ඉංගුර අවශ්‍ය වෙනවා ඉංගුරු පොටිකැල්ලක් හොඳට තලාගන්න තලලා ඔගුල තේ හදන පාජනයට දාගන්න. ඇංගලන්ට ොුවන් තේකල එකතු කරන්න අනිවාරයම ප්ලේෙන්ටියයක්ක් හදදි තේකොල හොඳර තියෙන්්ඩෝනේ මම තේකො තෙහැඳදිි තුනක් අගේ එකතු කරනවා. ඕොන දැංගෝගලන්ට පුළලන් වතුරදාගන්න හොදර උුනතරට තාකත්තර පස්සේ ඔකොළ පානයවා හලා විනාඩි තුනක් වගේ තියාගණ්ඩෝනේ එතකට තමයි තේකොටික හොඳර තැම්බිලා හොඳදරස්සයක් එෙන්නේ. විිනාට තුනටස්ස ගලන්ට පුලාම් ්ලේන්ට් එක මෙන මේ වගේ කොප්කට දාගන්න. ලේට එකක් හදදි සාමානය හොඳර සේනිතියෙන්ඩෝනේ සෙනනි චුට්ටක් වැඩිපුර දාලා පලේන්ටි එකක හදාගන්න සේටික දාල මේ වගේ හොඳර කලවං කරගන්න මම නැවත පොට්ටක් නිගරු කෑල්ලක් තල්ල ඒකට එකුතු කරනවා සමාරය කැමති ඉගුරු කෑල්ල හපල තේටික බන්න තින් ම ඉංගරු ටිකු තවයකතු කරනවා ඔන්න දැඟ අපප පලේන්ටි එකත් හරි ඇතම හොදරස්සයක් තිනෝගල පලේටි හදත් මේ වගේ හදල බලන්න වගේ ඕගලන්ට කියන්නඕනේ තේකළ දාන්න අනිවාර්යම වීදුරු බෝතයක් කරගන්න ෆලාස්ටික් බෝතල් පාවිච්චිරන්නපා. ඊට අම්තර වගොලට වැඩිපුර තේකළු තුොල්ලා තියෙනවක් ඒ නවංගතතියා රක්ෂා කරගන්න ඕන ෆ්‍රලල්චිකේතියාගන්නත් පුළුවන්. තවද කොබලන්ට කියන්නඕනේ හැමදාම රසට කිරිතේකක් ප්ලේටි එකක් බොන්නනම්. ඕගලන්ට පුළුවන් තේකොළ බෝලේට එ සල්ටිකා කරාබනටි සා කුෘධපතුක ල්ලක්දාලාති යන්න. එතකොට තේකලය එකේ හොඳ සෝදක් එනවා ඒේක හදදිත් හොඳ රසයක් තියනවා ඔන්න මේ විදිරත් කරලා බලන්න. ඔන්න ඉතින්මං ඔයාට රසට ිරිතේකක් වගේම පලේට එකක් ඒගේ ප්‍රශමිල් කොලින්ක හොඳ කිරිතේ එකක් කහදාගන්න කියෙත් කියල දුන්න ඔගලන්ට මේ විඩියෝ ඇතරම ගොඩක් දකත්වෙේ අනිවාරයෙන් මොගොල තේකක් අතනවනම් මේ විදිර හදල බලන්න. ඔයා මගේ මේ වඩියකට කෑමතිරා ලයිකයක් දෙන්න. ඒවගේ මේ වඩියක ඕගේ අලුවත්ත්‍ර ශා කරන්න තමතක් කරන්නේ පහ මගේ වීඩියක නැරම්ඹවාට බොහෝමි ස්තුූතියි.